RIT Alas Methuma Visin Arambakarbu, Columba DS and Vidyale Tamai, Api Melissa Randisitin. I came to dance, 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 dance. I hit the floor cause that's my plans, 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 plans. I'm wearing all my favorite brands, 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 brands. Give me some space for both my hands, 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 hands. You, you, cause it goes on. Adamistani Pavatino Vishesha Guwan Karmante Bilimata, Denwat Karana, Sushishi Vedasana. Avionics Dedas Visituna, Eversana Biliman Torturugin and Nai, Guwan Sarisara, Api. Let us now begin with the RC show of Avionics 2023. My crew, 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 crew. I'm in the club, so I'm gonna do, 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 do. Just what the phone came here to do, 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 do. Yep, yep, cause it goes on. Nice landing. Dev Nandi, formerly final on the jet. DS Senanayake Vidyalaya Thula Sidhu Wenne DS Senanayake Vidyalaya Guwan Piyasara Sangamaye Sangvidhanaya Karanu Labana 6 වන Guwan Air Show එක. එහෙම නැත්නම් Guwan Piyasara ප්‍රදර්ශනය තමයි මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ. 2013 අවුරුද්දේ තමයි මෙවැනි show එකක් මුලින්ම මේ දරුවන් DS Senanayake Vidyalaya පුතාලා එකතු වෙලා සංවිධානය කළේ Guwan Piyasara Sangamayත් එක්ක එකතු වෙලා. අද ඒකේ 6 වෙනි අවස්ථාව තමයි දිගහැරෙන්නේ. කොහොමුණත් Guwan Piyasara Sangamaye DS Senanayake Vidyalaye තියෙන විශේෂ බාහිර ක්‍රියාකාරකම් සංගම් අතර ඉතාම පරණ එකක්. මේ විද්‍යාලයේ තියෙන විශේෂත්වය තමයි විවිධාකාර වූ සංගම් 60ක් 70ක් විතර තියෙන එක. ඒ සංගම් අතර පැරණිම සංගමයක් විතර තමයි ගුවන් පියාසල සංගමය අපට හඳුනන්න පුළුවන්. දැන් වෙනකොට අවුරුදු 24කට වැඩි කාලයක් මේ සංගමය සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. එවැනි සංගමයක් අද දවසේ විද්‍යාලයේ සමස්ත දරුවන්ට ඉදිරිපත් කරනවා සිවිල් ගුවන් සේවා අධිකාරියත් එක්ක එකතු වෙලා එයා ෂෝ එකක් මේක මා හිතනවා දැනුම ලබා ගැනීම සඳහා හැකියාව ලබා ගැනීම සඳහා හැකියාව දියුණු කර ගැනීම සඳහා දරුවන්ගේ උනන්දු ඇති කර ගැනීම සඳහා ගුවන් සේවා කටයුතු පිළිබඳ දැනුමක් ලබා ගැනීම සඳහා තියෙන විශේෂ අවස්ථාවක් විදුහල්පතිතුමා කිව්වා වගේම විශේෂ සමගාමී ක්‍රියාකාරකම් වලට විශේෂ තැනක් ලබා දෙන පාසලක් තමයි DS Senanayake විද්‍යාලය. මම හිතන්නේ තුමාට විශේෂ සමගාමී ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී අත්දැකීමක් තිබෙනවා. විද්‍යාලය ගැන ගත්තොත් DS Senanayake විද්‍යාලයේ ඉතිහාසයත් එක්ක අද දවසේ ආපු ගමනේදී මේ ක්‍රියාකාරකම් එක්ක දකින්න විට මොකද හිතෙන්නේ? ඇත්තම DS Senanayake විද්‍යාලය ගැන 1967 අවුරුද්දේ ආරම්භ කරපු පාසලක්. අවුරුදු 56ක වගේ කෙටි ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ පාසලේ තියෙන විශේෂත්වය අධ්‍යාපනයට එහා ගිහිල්ලා විශේෂ බාහිර ක්‍රියාකාරකම් වලින් නිපුණ දරුවන් බිහිවීම. එවැනි අවස්ථාවක විශේෂත්වය තමයි සම්මිති සමාගම් මේ සංගම් 60කට වඩා වැඩි ප්‍රමාණයක් මේ පාසලේ ක්‍රියාත්මක වීම. ක්‍රීඩා එහා සමාන ප්‍රමාණයක් ක්‍රීඩා 29ක් විතර පාසල් තුළ ක්‍රියාත්මක වීම. ඒ වායේ දරුවන් සක්‍රීය ලෙස සම්බන්ධ වීම. 5950ක් වන සියලුම පුතාලා පාසල තුල විවිධ සමිති සමාගම් වල විවිධ ක්‍රීඩා වල නිරත වෙමින් අධ්‍යාපන ජයග්‍රහණ වල දැවතුන විශේෂ බාහිර සහ ක්‍රීඩා ජයග්‍රහණ ලබා දෙමින් විනය ඉතා හොඳින් පවත්වාගෙන යමින් කලාව సౌందර්ය සහ තාක්ෂණයෙන් අගතැම්පත් වෙමින් පාසල තුල සක්‍රීයව සිදුවීම අද දවසේ ඔබට දකින්නට පුළුවන්. සේනානායක විද්‍යාලයේ ගුවන් පියාසල සංගමයේ ප්‍රධාන ආචාර්ය වශයෙන් අද මට බොහොම සතුටුදායක දවසක්. මොකද කියනවා නම් අපේ සංගමයට අද අවුරුදු 25ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් අපි වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනවා.
ඒ සඳහා පවත්වන පළවෙනි වැඩසටහන තමයි මේ AVIONICS 23 කියන එයා ෂෝ එක. ඒකට අපි RC ෆැල්කන් ආයතනය සහ අපේම දරුවන්ගේ නිර්මාණ විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කරා. ලස්සන එයා ෂෝ එකක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. ඉතින් අපේ ළමයිගේ උනන්දු ඇත්තටම අදාහ ගන්න බෑ. ළමයි හරීම තාල හරීම ආදරෙන් ආසාවෙන් මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන හැම අවුරුද්දෙම මට ඇත්තටම මගේ විද්‍යා අංශයේ ගොඩාක්ම ක්‍රියාකාරී සංගමයක් තමයි මේ. ඉතින් පුතාලගේ පුතාලා මේකට හරි කැමැත්තක් දක්වන සංගමයක්. මං හිතන්නේ මේක පිරිමි පාසලක් හින්දා මේ වගේ සංගම් හරියට ජනප්‍රිය වෙන්නේ. පුතාලා හරි උනන්දුවෙන් ඒ ක්‍රියාවන් කෙරෙහි යොමු වෙනවා. ඒ වගේම ඒ සංගම් බාර ආචාර්යනිත් දරුවන් ඒ විදිහට යොමු කරනවා. ඉතින් මම හිතනවා මේක දරුවන්ගේ ඉදිරි අනාගතයට ලොකු පිටුහලක් වෙයි කියලා. ඒ කියන්නේ රැකියා අවස්ථා ගොඩාක් තියෙනවා මේක ඉදිරියට. කියන මේ සංගමයට දරුවෝ බැඳිලා මේ වගේ හරීම කැමැත්තෙන් මේවට සහභාගි වෙනකොට මම හිතනවා ඒගොල්ලන්ගේ ඉදිරියත් ගොඩක් සක්සස්ෆුල් වෙයි කියලා මම හිතනවා. මම ප්‍රාර්ථනා කරනවා මගේ මේ පුතාලට ඉදිරි ජීවිතෙත් හොඳ සක්සස්ෆුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා මේ සොසයිටි එකට සම්බන්ධ වෙලා වැඩ කිරීමේ. මම සොනල් කේරුල ඩීඑස් සේනානායක විද්‍යාලයේ ගුවන් පියාසර සංගමයේ වත්මන් සභාපති. අපි මේ එකතු වෙලා ඉන්නේ AVIONICS 23 කියන දුරස්ථ පාලක ගුවන් නැවදායන කරන ගුවන් සංදර්ශනයට. අපි AVIONICS ගැන කිව්වොත් AVIONICS කියන්නේ එයා ෂෝ එකක්. ඒක ඉතිහාසය ගැන කිව්වොත් අපි මේ ගුවන් පියාසර සංගමය ආරම්භ කළේ 1998. අපි මේ වසරේ වෙද්දී වසර 25ක් සම්පූර්ණ කරලා තියෙනවා. වසර එයා ෂෝ එක සංවිධානය කළේ අපේ පොඩි මල්ලිලව RC ඉලෙක්ට්‍රොනික්ස් කියන ෆීල්ඩ් එකට ආස කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය ගොඩක් ඉන්ස්පයර් කරලා ඒ කට්ටිය ඉස්සරහට අරගෙන ෆීල්ඩ් එකට ඇතුළත් කරන්න තමයි අපි මේ ඉවෙන්ට් එක ගොඩක්ම සංවිධානය කරේ. මේ ඉන්න මගේ කණ්ඩායම ගොඩක් උදව් කරා ඉවෙන්ට් එක සංවිධානය කරන්න. ඒකත් එක්ක අපි ඉතාමත් සාර්ථකව මේ ආශෝ එක නිම කරා.